හරි පුතේ ආගනේ පුතාලා, අපි අද දැන් කතා කරන්න පුතේ විද්‍යුත් පරිපථ ගැන. හරිද? විදුලි පරිපථයක් කියන්නේ, හොඳ රාගනේ පුතේ, විදුලි පරිපථයක් කියන්නේ පුතේ ධාරාව ගලාගෙන යන මාර්ගයක්. එතන මේ ධාරාව ගලාගෙන යන්න නම් කෝෂ තියෙන්නෝ. ඒ වගේම පුතේ බල්බයක් හරි මෝටරයක් හරි තියෙන්නට ඕන. මොනා තියෙන්නවන? බල්බයක් හරි මෝටරයක් හරි තියෙන්න ඕන. හරිද? ඊළඟට ඒවා සම්බන්ධ කරන සම්බන්ධක කම්බි තියෙන්න ඕන. අවශ්‍ය නම් අපිට මෙයාව පාලනය කරන්න පුළුවන් සුවිචයක් තියෙන්න ඕන. හොඳට අහන් ඉන්නවනා, සුවිචයක් තියෙන මෙන්න මේ වගේ පතයකට අපි කියන පරිපතයක් කියලා. මොකක් කියලාද? පරිපතයක් කියලා. මේක විදුලි පරිපථයක්. ඉතින් අපිට විදුලි පරිපථ හදන්න පුළුවන් පුතේ මේ වගේ උපාංග කට්ටල. හරි, අපි ළඟත් ගෙනාවු ඇති ඔයගොල්ලන්ට ඒ අවශ්‍යයි තිබුණත් කට්ටල අරන් කරලා බලන්න කිදෙද්දි පුතේ. හරි, ගන්න පුළුවන් මේක. මම හිතන්නේ දෙවෙනි කට්ටල ඒකේ සර්කිට් තැඳලා තියෙනවා, කරන්න පුළුවන් ඒවා මොනවද කියලා. දැන් මේම අපි බැලුවාම ඔය LDR ඔක්කොම ඒවා ඇති. මේක පුතේ මේකේ දැන් බල්බේ මොකද දෙන්නේ දැල්ලෙනවා මේ. එතකොට මේක පරිපථයක්. ඉතින් එහෙම තේරුම් ගන්න පුළුවන් තරම් ක්‍රියාකාරකම් කරලා බලන්න. මෙතනින් ගැලවුණොත් නවතිනවා මේ. ඒ කියන්නේ මේ පතේ දුවන එක නැවතුණා. ආයි සම්බන්ධ කරොත් පත් වෙනවා. කොහෙන් ගැලවුවත් නවතිනවා. ඒ කියන්නේ වටේ ගහන්න ඕන. ඒ වගේම කෝෂ මාරුණොත් වැඩ කරන්නේ. කෝෂ තියෙනවනේ ධනරින ධනරින කියලා. එතකොට මේ තියෙන්නේ බල්බේ, මේ තියෙන්නේ සම්බන්ධක කම්බි, මේ තියෙන්නේ වියලි කෝෂ. ඉතින් අපිට මෙහෙම මේකට කියන්නේ මොකක් කියලාද පුතේ? විද්‍යුත් පරිපථයක් කියලා. කටවල්ලන් නැවත කියන්න ඔබ. එතකොට මේ විද්‍යුත් පරිපථයක, හරිද, විද්‍යුත් පරිපථයක් මෙහෙම අඳින එක පුතේ ටිකක් අමාරුයි. මෙහෙම බලන්නේ කිසි දෙයක් කරන්නේ නැහැ. පොත් පැත්තකින් තියන්න ඕන, පෑන් පැත්තකින් තියන්න ඕන, මාදේශ සහ බෝඩ් එක පමණ. හරි, එතන මෙවැනි පරිපථයක් අපිට අඳින්න ගියාම ගොඩාක් කරදරයි. මොකද එක ලොකු ඉඩක් යනවා. දෙවැනි එක හැමෝටම ලස්සනට අඳින්න අමාරුයි. මේ නිසා මොකද කරේ? අහගෙන ඉඳිපතේ මේ උපාංග වෙනුවට සංකේත ඉදිරිපත් කළා. තේරෙනව නේද? එතකොට මට මේකම පුළුවන් ඕනනම් සංකේතයකින් අඳින්න. එතකොට ඒගොල්ලෝ කිව්වා මේ අපිට මොනවාද කෝෂයකට මෙහෙම දිග ඉරයි කෙටි ඉරයි ගන්න කියලා. කෝෂයකට දිග ඉරයි කෙටි ඉරයි ගන්න කියලා. එතකොට මම මේ ඇන්දේ කෝෂය. සම්බන්ධක කම්බි වලට ඉරි අඳින්න කිව්වා. බල්බ යන්න රවුමක් ඇතුලේ කතිරයක් දාන්න කිව්වා. ස්විචයක් නම් මෙහෙම ඇරුණු බව පෙන්වන්න කිව්වා මෙහෙම. ඒතර මන් දැන් මේ ඇන්දේ මේ පරිපථයේම තමයි. ඒතර යන ඉඩ අඩුයි. ලෝකේ ඕනම කෙනෙක් ඇන්දොත් තේරෙනවා, ඕනෑම භාෂාවක කෙනෙක් ඇන්දොත් තේරෙනවා නේද? වාසි ගොඩයි. මොනවාද? සංකේත භාවිතා කරා. එහෙනම් අපි මුලින්ම මේවට අදාළ මොනවද මේ උපකරණ අඳුරගෙන ඒවට අදාළ සංකේත කතා කරන මුලින්ම. මේ සංකේත වාසි මං කවපතේ මෙහෙ බලන්න කියලා මෙන කිසි ගන්න දෙනවක් බෑ. ගෙදර ඉන්න දරුවොත් එහෙමයි පුතේ. පෑන් පැත්තකින් තියන්න. පොත් පෙරලෙන එක පැත්තකින් තියන්න. පුරුදු වෙන්න. පොඩි කාලේ ඉඳන් හොඳ දේ පුරුදු වුණොත් තමයි ඔළුවට යන්නේ. නැත්තම් හැමදාම දඟලන්න පටන් ගන්නවා පන්තියකට ගියහම. එඳ අවධානය වැදගත්. එතකොට මේකේ අවාසිය තමයි දන්න අයට විතරයි මේක කියවන්න පුළුවන්. නැත්තම් නිකන් මල්ලි බැලුවොත් මේක වාහනයක් වගේ නේ. මොකක් හරි වගේ රෝදයක් තියෙන නේද? වීදුරුවක් තියෙන. ඉතින් ඒ වගේ කරත්තයක් වගේ. ඒ නිසා මේක දන්න අයට විතරයි කියවන්න පුළුවන්. නේද? දෙවෙනි කාරණා මේ සංකේත මතකයේ තියෙන්න ඕන. වැරදුනොත් අදහස වරදිනවා. එහෙම නැත්තම් මේ සංකේත භාවිතා කරේ මොකද වෙන්නේ පුතේ? වාසි වෙන. එහෙනම් අපි අද බල්බයට සංකේතය ඉගෙන ගන්නවා. කෝෂයට සංකේතය ඉගෙන ගන්නවා. තේරුණාද? ඒවට ඉත කතා කරලා මේ ගෘහ පරිපථ නැත්නම් මේ විදුලි පරිපථ ඉවර කළා පුතේ අපි එනවා මොනවද ඉලෙක්ට්‍රොනික උපාංග වල. එහෙනම් එතනට වෙනකන් යමු. ඊට පස්සේ අපි මේ පරිපථ අඳිනවාද?
නම් කරමු. විදුලි පරිපථ හරිද? නම් කරාද? ඉතින් බැරිද නම් කරන්න? ඇමීටරය, මිලි ඇමීටරය, වෝල් මීටර්. සරි, ගැල්ලනා මීටරය. මොකද පුතේ? කලින් එකද? පෙර එකද? දැන් මේ පන්තියේ නිශ්ශබ්ද බව දිගටම ගෙනියන්න ඕනා. පුතාලට විභාගයක් දෙනවා ලබන සතියේ නෙමෙයි, ඊළඟ සතියේ දෙවන වාර විභාගයක් ලෑස්ති. පාඩම් එතකොට දෙනවා 7කින්. චුම්බක වෙන ඉස්කෝලටත් දෙන්න. දැන්ම පාඩම් කරන්න. විභාගයෙන් පස්සේ ආයි පෙළපත පටන් ගන්න. පෙළපත ප්‍රශ්න. නම් කරාද? නම් කරාද පුතේ? පුතාලා මෙතන වගේම මේ තියෙන බල්බයක්. බල්බයක් හරි මෝටරයක් හරි අවශ්‍ය වෙන පරිපථයට සම්බන්ධ කරන. මේ තියෙන්නේ ස්විච්චයක්. ස්විච් එකෙන් අපිට පුළුවන් අවශ්‍ය වෙලාවට පරිපථය විසන්ධි කරන්න. දැන් මේ කෝෂයේ තුල තියෙන ආරෝපණ ගලාගෙන යන්න අපි මාර්ගයක් හදන්නට ඕන. ඒතර දැන් මම හදන්නේ මේ මාර්ගය කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ කරලා ඒක බල්බයට සම්බන්ධ කරලා අපි සංවෘත පරිපථයක් නිර්මාණය කරන්න යන්නේ. මොකද්ද මම කිව්ව වචනේ පුතේ? සංවෘත පරිපථය. සංවෘත පරිපථයක් කියන්නේ වැසුණු පරිපථයක් හැදෙන්නට ඕන. වැසුණු පරිපථයක් හරහා මේ ආරෝපණ ගලාගෙන යනකොට තමයි ඒක පරිපථයක් වෙන්නේ. ඔන්න දැන් අපි පරිපථය හැදුවා. හැබැයි තාම සංවෘත නැහැ. මොකද මම මේ ස්විචය ඔන් කරලා ඕෆ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එතන විවෘත කරලා තියෙන්නේ. දැන් අපි බලමු පරිපථය සම්පූර්ණයි. මේක අපි සම්බන්ධ කරාම, ඒ කියන්නේ මේ ස්විච් එක වැසුවාම නැත්තම් සංවෘත කරාම මේ බල්බේ දැල්වෙයිද කියලා. අන්න බල්බේ දැල්වෙයි. දැන් දැන් ඔයගොල්ලෝ තනියම ඉන්න. තනියෙන් අඳි බලන්න. පරිපථයක් අඳි.
දැන් බලන්න පුතේ, විද්‍යුත් පරිපථ පරිත්වත ඇඳීමේදී යොදා ගන්නා උපකරණ රූපයට නැගීම අපහසුය. එම නිසා විදුලි පරිපථ උපාංග සඳහා සංකේත භාවිතා විය. දැන් පුතේ එකිනෙකේ සංකේත ඉගෙන ගන්න යන්නේ බලන්න. පළවෙනි එක මොනවාද? සම්බන්ධක කම්බි මොනවාද? ඒක අපි ඉරකින් පෙන්වන්නේ. ඒක භාවිතා කරන්නේ විදුලිය ගෙන යාමට. දෙවෙනි එක මොකද්ද? ස්විච්. ඒක ඔන්නම් මෙහෙම පුතේ. ඕෆ් නම් මෙහෙම. සංකේතයෙන් පෙන්වන්නේ බල්බේ මේ විදියට. බල්බෙන් තමයි අපි ආලෝකය ලබා ගන්න භාවිතා කරන්නේ. ඉවාද ලස්සන වැඩ කරන්න. පුතේ විදුලිය ගෙන යාමට විදුලි සැපයුම අවශ්‍ය විට ඔන් කරන්න බිත්තේ ඕෆ් කරන්න. විදුලි බල්බේ ආලෝකය ලබා ගැනීමට ඉවර. දැන් පරිපථ අඳින්නත් ඕනේ. ඉතින් හොඳට මතක තියාගන්න සංකේතය ඔළුවේ මතක තියාගන්න. සම්බන්ධක කම්බි නම් ඉරක් නේද? බල්බේ නම් රවුමයි කතිරය. සුවිචය නම් පුතේ මොකක්ද අර පාලමක් එසේ වෙනවා පාත් වෙනවා වගේ පේනනේ. අපිට එකක් මේ ඕෆ් එකමන් දෙක දෙකක් පුතේ විවෘත කරාම උඩට එසවෙන්නවා. ඕෆ් ස්විච් එක වැහිලා නැහැ පේනවා. හරිද? එන්න අලසම්. හරිද මතේ? බල්බේ නම්
හරිද පුතේ? ඊට පස්සේ ඇමීටරය නම් ඒ අකුර අපතේ විදුලි ධාරාව මැනීමට. ඇමීටරය විදුලි ධාරාවන් මැනීමට මිලි ඇමීටරයත් ඒකට පුතේ. ගැල්වනෝමීටරය කුඩා ධාරා මැනීමට. කොහමද මේගොල්ලන්ගේ වෙනස? ඇමීටරය නම් ශබ්ද වෙන්නේ ඒ අකුරෙන්නේ නේද? මිලි ඇමීටරය නම් එම්ඒ සිම්පල් එම් අකුර. ගැල්වනෝමීටරය නම් කොහමද පුතේ? ජී අකුර. ජී අකුර. වෝල් මීටරය නම් වී අකුර. ඊට පස්සේ මෙතේ වියලි කෝෂේ. වියලි කෝෂේ විද්‍යුතය සැපීමට පුතේ විද්‍යුතය සැපීමට කෝෂයක මෙහෙම මතක තියාගන්න, ධන පැත්ත දිගයි,
කෙටි පැත්ත ඍණයි පුතේ. හරිද? ඒ වගේම සමමිතික අවරණ බේනද අර භාගයක් උඩ භාගයක් යටදී. හරි? දිගපාදයේ පැත්තට ඕනනම් ධන දාගන්න. දිගපාදයේ පැත්තට මෙහෙම ධන දාගන්න පුතේ. මෙතනද ධන දාන්න, මෙතනද ඍණ දාන්න. කෝෂයක ධන පැත්ත දිග. කෙටි පැත්ත ඍණ. බලන්න දැන් මෙහෙමයි පුතේ. පරිපත අඳින්නේ, පරිපත අඳිනකොට බලන්න දැන් ඉතන කොන්න මෙහෙම කෝෂයක් තිබුණා, මෙතන මෙහෙම සුවිකයක් තිබුණා. හරි, මේක සුවිකයක්, මෙතන බල්බයක් තිබුණා කියලා අපි හිතමු. ඉතන මේකෙන් බල්බෙට ආවා, බල්බෙන් සුවිකයට ආවා, සුවිකයෙන් නැවත කෝෂයට එනවා. දැන් මට මේකට සම්මත සංකේත අඳින්න ඕනනේ පුතේ. බලන්න වෙනට කියන්නපා, හැමෝම බලන්න, සියලු දේ ඉවත දාලා හොඳට බලන් ඉන්න. එතකොට මේ කෝෂය උඩ අතට තිබ්බා කියලා අපිට මේක උඩටම අඳින්න ඕනේ. හරිද? හරිද? එතකොට මම ඕන උඩටම අඳින්නා. දැන් එතකොට බල්බේ මෙහෙමනේ පුතේ, බල්බෙන් දැන් මෙහෙන් ඉරි ගන්න බෑ. මොකද එයා මතකනේ බල්බේ සංකේතය තිබුණේ මෙහෙම පටන් ගන්න කියලා. එහෙනම් මෙහෙම පටන් අරන් ඇවිල්ලා මෙහෙම කෝෂය. එතකොට දැන් ඕනනම් මට මෙතනට කෝෂේ අහගෙන ඉන්න ඕනේ. බලන්න පුතේ, දෝලා පෑන් අතේ අල්ලන්න එපා. ඔය ඉන්න මං කියන්නේ පුතේ, පෑන් අල්ලන්න. මෙහෙ මෙහෙ බලන්න දෝ. ගෙදර එන දරුවෝ තොන්දර අහන්නේ. දැන් වෙන වැඩනේ පෑනේ. එතකොට මේ කෝෂේ උඩ තිබ්බා කියලා ඕනනම් උඩට දාන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මෙහෙම අඳින්න එපා. මොකද හේතුව මෙයාගේ අග්‍ර දෙක මෙහෙමනේ අපිට දාලා තිබුණේ. මේ තමයි සන්නායක කම්බි දෙක. එතකොට මේක අනිත් පැත්තට හරවන්න. මොකද උඩට දානවා නම් එහෙම. එතකොට දාන්න වෙන්නේ මෙහෙම මේ. හරිද? ධන ඍණ වෙයි. තේරුණා? අය අර අග්‍ර දෙක තියෙනවනේ මේ 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 අත් එක්ක ගෑවිලා. පුතේ අහගෙන ඉන්න. අග්‍ර දෙක තියෙන පුතේ ගෑවිලා මෙහෙම. හරිද? ඊට පස්සේ මෙතන සුවිච්චයට ආවහම සුවිච්චය මෙහෙම මුල්ලක දාන්න එපා, ටිකක් මැදට අරන් මේක විවෘතයි කියලා පෙන්නන්නේ මෙහෙම දාන්න. හරිද? දැන් සමහර අය මෙන්න මෙහෙම ඉර ගහනවා. එතකොට මේක වැහුනොත් බලන්න මොකද වෙන්නේ. වැහුනොත් කොහොමත් මග කැඩිලා. ඉතින් මේක පාලමන්න ඉතර වෙන්න එපැයි, එහා පැත්තට යන්න පුළුවන් වෙන්න එපැයි. ඒ නිසා මෙයාගේ දිග මේ රවුමට වඩා චුට්ටක් වැඩි වෙන්න අඩුපාඩු කරන්න එපා. ඊට පස්සේ මෙහෙම ආදී. එහෙම නැත්නම් කෙනෙකුට ඕන මේ කෝෂය මෙතනට ගෙනාවට කමන්නේ නැහැ මෙහෙමයි. ඊට පස්සේ සුවිචය දැම්මට කමන්නේ නැහැ. ඊළඟට බල්බේ දානොයි. මේකත් හරි. තේරුණා? මේකත් හරි. කෝෂය මෙහෙම මොකද්ද උඩට මෙන්න ඕන කියලා ඕන නීතියන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව මේ ටික මේ පරිපත රවුමේ තිබුණා නම් ඇති. පැහැදිලි. එහෙනම් ඔබ අදාළ කෙනා ඊළඟට දැන් සමහරු මෙහෙම අඳිනවා. හොඳේ. මම මෙහෙම දාලා මෙහෙම කෝෂය දාලා මෙහෙම සුවිචය දාලා. හරිද? සමහරලාට දැන් මේකේ තියෙන වටේ ගහලානේ. ඕගොල්ලොත් මේ වටේ ගහන. ඒක බෑ. අපි අඳින අයව හරියට ලස්සනට කොටුවට අඳින්න. දැන් තේරුණාද? එහෙනම් ඔබට තනියෙන් අඳින්නත් වෙනවා. මම එකක් විතර ඇඳලා පෙන්නන. හරි? තමන් දැන් මේක ඇඳලා අපි බලමු. අර සංකේත මමතකන ආයි බලන්න.
පරිපථ ඇඳීම පළවෙනි එක මෙහෙම මේ දෙවෙනි එක පේනවද වෙන වෙනම කෝෂ දාලා තියෙන්නේ අඳින උත්සාහ කරන්නේ මම පොඩ්ඩ උදව් කරන් කෝෂය අඳිනකොට එක ඉරෙන් භාගයක් උඩ භාගයක් යට ඒක බලන්න. ඒ වගේම කෝෂ දෙක අතරත් ඉරක් තියෙනවා නේද? ඉරක් නැත්තේ මොකද්ද? ධන ඍණ අතර. හැබැයි කෝෂ දෙක අතර යාවෙන්න ඕන. හරි. ඒකද ඉතුරු සම්පූර්ණ කරමන් බාගෙට මාන මේ මේ ආවුනා දෙක
පුතේ මේ වගේ අහගෙන බල්බ එකක් පිටුපස්සේ එකක් සවි කරනට අපි නමක් කියනවා ශ්‍රේණිගත. මොකද ශ්‍රේණිගත අර වගේ උඩ යට සවි කරන නම් කියන්නේ සමාන්තරගත කියලා. එහෙනම් වචන දෙක පොඩ්ඩක් නිකන් ඉගෙනගෙන තියන්න. ශ්‍රේණිගතයි සමාන්තරගත. පුතාල මේකේ වැරද? මේකේ වැරද? ඊළඟට බලන්න පුතේ මේක හරිද කියලා. හරි.
ඊළඟ එක යා කරන්නේ. හරිනම් පොඩි හරියට මෙහෙම යා කරන්. මෙහෙම යා කරන්. මොකද වරද්ද කරන්නේ? අන්නද උටේ යා කරන්. හරි හරි පුතේ බැටරි දෙක දානකොට අහගෙන දාන්නේ මෙහෙමයි ධන ඍණ ධන ඍණ. ඒ පිළිවෙලට එනවා කොහමද කියන්නේ? ධන ඍණ ධන ඍණ මෙහෙම බෑ. ධන ඍණ ඍණ ධන බෑ. අන්නරි පොඩි ඉරයි ලොකු ඉරයි පොඩි ඉරයි ලොකු ඉරයි. එහෙම නැත්නම් ලොකු ඉරයි පොඩි ඉරයි පොඩි ඉරයි. මේ පරිපථයේ ආකරාද බලන්න අපි මේ යා කරලා තියෙන්නේ. දෙයමා විද්‍යුත් ධාරා මැනීමේ විද්‍යුත් ධාරාව සඳහා යොදා ගන්නා සංකේතය
හරිද? විද්‍යුත් ධාරාව මැනීම සඳහා යොදා ගන්නා සංකේතය වන්නේ කැපිටල් අය විද්‍යුත් ධාරාවට පුතේ. හරිද? විද්‍යුත් ධාරාව මැනීමට යොදා ගන්න සංකේතය කැපිටල් I. විද්‍යුත් ධාරාව මනිනු ලබන අන්තර්ජාතික ඒකකය ඇම්පියර්ය. එහි සංකේතය කැපිටල් ඒ පුතේ. අපි ඇම්පියර් පෙන්නන්නේ කැපිටල් ඒ අකුරේ. කැපිටල් ඒ අකුරේ. එතන ඇමීටරේ පෙන්නන්නේ කොහමද? රවුමක් ඇඳලා ඒ අකුරක් දාන්න ඕන. මොකද කරන්නේ? රවුමක් ඇඳලා ඒ අකුරක් දාන්න ඕන පුතේ. ඒකද ඇමීටරේ ධන කෝෂයේ ධන. ඇමීටරේ ධන කෝෂයේ ධන. හරිද? පුතාල සම්මත සටහන අඳි. සම්මත සංකේතය අඳින පුතේ ඇමීටරයක් සම්බන්ධ කර. ඔය තියන්නේ බල්බයක්. හොඳේ අර කතිරයක් දාලා තියෙන එක්ස් අකුරක් නෙමෙයි. ඊළඟ කොටසට එන්න ආදන්න පුතේ. ආගෙන හරිද පුතේ?
මම බලන්න. දැන් අපි කතා කරන්න යන්නේ පුතේ සන්නායක සහ පරිවාරක ගැන. දැන් අපි කියවන්නේ මේක විද්‍යුත් පරිපථයක් කියලා. මෙයාට බල්බය දල්වන්න පුළුවන් පේනව නේද? මෙයා බල්බය දල්වනවා පුතේ. හරිද? එතකොට දැන් අපි මේකට අපි මෙහෙම කම්බියක් තියලා මේ පැත්ත මෙහෙම ගෑවුවොත් එතකොට ඔයගලන්ට පේන වයරක නෙමෙයි තියෙන කම්බි ඒත් පත්තු වෙනවා. එතකොට මේ කම්බිය තුලින් මොනවද ගමන් කරේ? විදුලිය ගමන් කරා. අන්න ඒගොල්ලන්ට අපි කියන නම සන්නායක කියලා. මොනවා කියලාද? ආයි කියන්. මයිදියා බලන්න මොකද? සන්නායක. ඊට පස්සේ මම මේ ප්ලාස්ටික් කෑල්ල ගන්නවා. ඒක මෙහෙම ගාවනවා පත්තු වෙන්නේ නැහැ. එහෙනම් එයා පරිවාරකයි. ඔගොල්ලන්ගේ තියෙන පැන්සල් කූරත් පත්තු වෙනවා. පැන්සල් කෝරක් තියනවා දෙන්න මම පිළි. අර පැන්සල් කෝර. බලමු පත්තු වෙයිද? මේක ගෑවත් උත්තේ පත්තු වෙන්න ඕන. හරිද? ඒක සමහරට අඩු වෙයි පොඩි එලියක්. එයා පුතේ පත්තු කරන්න ඕන මේ මගේ ආවම. එතන එයා කවුද පුතේ? සන්නායකයා. කවුද? සන්නායක. හරිද? එතන කාබන් කෝර වියලි කෝෂවල තියෙන එයාත් කවුද? සන්නායක. වියලි කෝෂවල තියෙන එයාත් කවුද? සන්නායක. ඉතින් අපිට මේ පරිපථයෙන් එහෙම වෙන් කරන්න පුළුවන්. එතන අපි මේ සන්නායක මොකටද පාවිච්චි කරන්නේ? දැකලා දිනවා. ගෙදර වයරින් කරනකොට කරන්ට් එක අරන් දුවන්නේ කවුද? සන්නායක. මේ කම්බි වල ඇතුලේ තියෙන සන්නායක. ඒතර මේ අල්ලන කෑල්ල තියෙන පරිවාරක. නැත්නම් අපිට කරන්ට් එකවද නේද? ඔව්. අයන් එකේ අල්ලන කෑල්ල තියෙන පරිවාරක. ඇතුලේ තියෙන සන්නායක. ගෙල්ලොම් දම් කරේ අල්ලන කෑල්ල තියෙන මොනවාද? පරිවාරක. ඇතුලේ තියෙන සන්නායක. එනිසා විදුලිය ගමන් කරන්න ඕන නම් එතන මොනවද දෙන්න ඕන? එතන මොනවද දෙන්න ඕන පුතේ? විදුලිය ගමන් කරන්න ඕන නම් මොනවද එතන දෙන්න ඕන? සන්නායක. විදුලිය ගමන් කරන්න ඕන නැත්නම් අපිව කරන්ට් දීමේ පරිස්සම් කරනවා නම් එතන මොනවද දාන්න ඕන? පරිවාර. පරිවාරක දාන්න. පැහැදිලිද? දැන් කම්පියුටරේ උඩ හදලා තියෙන්නේ මොනවලින්ද? පරිවාරක. ඇතුලේ සමහරට දුවනවා මොනවද? සන්නායක කම්. හරි? වයර් එකත් එමය පුතේ. මේ එළියේ තියෙන පරිවාරක. ඇතුලේ දුවන තඹ කම්බිය සන්නායක. දැන් බලමු අපි එනවා.
පුතාලා පුළුවන් දරුවෝ අගෝ සම්පූර්ණ කර. සන්නායක සහ පරිවාරක හඳුනා ගැනීම. පාත රූපයාකාරයට පරිපත සම්බන්ධ කර ඒ හා බී ස්ථානයට පුතේ විවිධ ද්‍රව්‍ය තිය තිය බලනවා. බල්බේ දැල්වෙනවද නැද්ද කියලා. දැල්වෙනව නම් එයා කවුද? දැල්වෙනව නම් එයා කවුද? සන්නායකයා. නොදැල්වෙනව නම් පරිවාර. හවුද? චොක්ලට් දවටනයක් ලෝහ පුතේ. එයාගෙනුත් යන්. ඒක ඊයම් දවටනේ. බැටියක් ඉදිරිම. එයා සන්නායක. එන අම්ලයක් දා සරල කෝෂයක් කරන්න.
බලන්න පුතේ කාබන් කෝර සන්නායකයක් කියන එක මතද යන කාබන් කෝර පැන්සල් කෝර ඒකේ තියෙන කාබන් තමයි ඒකට අපි කියනවා මිනිරන් කෝර කිය මොන කෝරද මිනිරන් කෝර ඊට පස්සේ වියලි කෝෂයේ තියෙන කාබන් කෝර ඉතින් වියලි කෝෂයට ගන්න පුළුවන් වෙන්නේ එයාගේ විදුලිය යන නිසා නේ හරි ඉතින් අපිට මේ ඝන ද්‍රව සන්නායක විදිහට පාවිච්චි කරන්න පුළුවන් තියෙන ලෝහයක් තියෙන ද්‍රව දන්නවද මොකක්ද රසදිය මොකද්ද රසදිය පුතේ හරිද එතකොට එයාගෙනුත් විදුලිය ගමන් කරනවා මොකද එයා ලෝහයන්නේ ද්‍රව වුණා මේක හැමෝම ඉවරද හරිද පුතේ તો લીલા નેન පුතේ මේ දෙක එකට ලියන්න පහළට ලියන්න එපා බල්බය දැල්වේ නම් සන්නායක බල්බය නොදැල්වේ නම් පරිවාර යම යත ක්‍රියාකාරකම අනුව පෙනී යන්නේ නියම යත ක්‍රියාකාරකම අනුව පෙනී යන්නේ බල්බය තුළින් විදුලිය ගමන් කරන ද්‍රව්‍ය සන්නායක ලෙස හැඳින්වෙනවා පුතේ ඒවට අපි නමක් කියන සන්නායක කියලා ඉතන යා කරන්න බල්බේ නොදල්වන ද්‍රව්‍ය වලට කියන පුතේ අපි නමක් මොකා කියලාද පරිවාරක කියලා මොනා කියලාද කියන්නේ පරිවාරක කියලා
එනයි සන්නායක ලියමෝ විදුලිය ගමන් කරන ද්‍රව්‍ය සන්නායක වේ ළඟවෙදී. විදුලිය ගමන් කරන ද්‍රව්‍ය සන්නායක වේ. බල්බය නොදැල්ලෙන ද්‍රව්‍ය තුළින් විදුලිය ගමන් නොකරයි. ඒවට අපි කියන පුතේ නම මොකක්ද? පරිවාරක කටොල්ලන්. පුතේ ආයි ඇඳලා අලවන්න. ඒවද පුතාලා මත තියන පුතේ සමහර සියලුම ලෝහ සන්නායක පුතේ රිදී තඹ ඇලුමිනියම් යකඩ. පෙන්නන්නේ පරිවාරක විදුලිය ගලා නොයන ද්‍රව්‍ය. විදුලිය ගලා නොයන ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක වේ. විදුලිය ගලා නොයන ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක වේ. ගියා කරා බුණ නිවද දැන් බලන්න පුතේ. ඒ වගේම ලෝහ ද්‍රවات තියෙන පුතේ අම්ල විද්‍යුත් සන්නායක.
බාණපතේ රසදිය කියන්නේ ලෝහයක්. හැබැයි ද්‍රවමය ලෝහයක්. එයා තුළිනුත් විදුලිය යන. අම්ල තුළින් විදුලිය යන. අම්ල තුළිනුත් විදුලිය යන. දික් කරන පිටු මෙතන ගෑවෙන්න පාස් කරන මේක දික් කරන පිටු මේක නේද නේද ඒ පෙන්නන්න නේද ලුණු ද්‍රාවණය පුතේ කොපර් සල්ෆේට් ද්‍රාවණය ඒවා තුළින් විදුලිය යනවා හරිද Plaster of Paris. මේක ළඟ වැඩි බවට ඇත්ත ඒවද හරිද කැමරපිටේ ඉලෙක්ට්‍රොනික උපාංග ආගෙන ඉන්න ආගන්න පුතේ බෝඩ් එක දිහා බලන්න අපි දැන් කතා කරන්න පුතේ ඉලෙක්ට්‍රොනික උපාංග ගැන ඉලෙක්ට්‍රොනික උපාංග කියන්නේ පුතේ අපේ මේ පරිපථවල ක්‍රියාකාරීත්වය වෙනස් කරලා අලුත් දෙයක් කරන්න පුළුවන් ඒවට තමයි මොනා කියන්නේද ඉලෙක්ට්‍රොනික උපාංග කියන්නේ එක්ක ධාරාව අඩු කරනවා එක්ක වැඩි කරනවා තේරෙන්නේ එහෙම නැත්නම් එළිය වැටෙනකොට ධාරාව යවනවා එවැනි උපාංග වලට අපි නමක් කියන මොනා කියලාද ඉලෙක්ට්‍රොනික උපාංග කියල. එහෙම ඒවා අපිට හතරක් විතර දැනගන්න තියෙන පුතේ. එකෙනෙක් තමයි ඩයෝඩ්. මොනවාද? ඩයෝඩ්. ඩයෝඩ් ගත්තොත් ආයි අපි බෙදනවා මේ ඩයෝඩ් පුතේ. සාමාන්‍ය ඩයෝඩ්. සාමාන්‍ය ඩයෝඩ්. දෙවෙනි එකට අපි කියන පුතේ ආලෝක විමෝචක ඩයෝඩ්. ආලෝක විමෝචක ඩයෝඩ් ඒ කියන්නේ LED හරිද පුතේ එනාගේ මෙයා මෙයාට කියන්නේ LED කියලා දැකලා තියෙන නේද මේ එයා ඩයෝඩ් එක මේක අපේ තියෙන්නේ වෙළඳපොලේ මේම පොඩි අර මම පෙන්නන අපේ ඇටවුම් වල තියෙනවා මෙතන පොඩි සුදු පාට ඉරක් තියෙන හරිද පුතේ එතන මේ ඩයෝඩ් එක සංකේතය අපි අඳින්නේ මෙහෙමයි ත්‍රිකෝණය අඳිනවා හොඳට අහගෙන ධන පැත්තට ඉරි කෑල්ලක් ගහනවා ඍණ පැත්තට. බල මේ තමයි ඩයෝඩේ සංකේතය. එතන LED න මේවා මේ එළිය පිට කරනවා මේ. එතකොට එයාට කියන්නේ LED කියලා. එතන මේ ඩයෝඩේම තමයි වෙනස මොකද්ද? ඊතල දෙකෙන් පෙන්නන මොනා පිට කරනවා කියලාද? ආලෝකය පිට කරනවා කියලා. මොනා පිට කරනවා කියලාද? ආලෝකය. දැන් මෙයාට කියන්න පුතේ LED එක. හරි අපි ළඟ ඇති බලමු. දැන් මෙතන මේ
මේ පොඩි පැකට් එකක් තියෙන පිටි බිමට. මේක ඩයෝඩක් තියෙනවා. ඔන්න බලන්න මම දැන් ඩයෝඩ එක කොකොල කාවට එවන්න. ඩයෝඩෙන් කරන්න පුතේ. ඔන්න බලන්න මම දැන් මේක අල්ලනවා මෙහෙම. හරිද? එපා ඩයෝඩ මෙහෙම අල්ලනකොට මේ බල්බේ පත් වෙනවා. පේනවද? දැන් මම බලන්න එමම්. ඩයෝඩේ පැත්ත මාරු කරනකොට පත් වෙන්නේ. එයා එක පැත්තකට විතරයි ධාරාව යවන්නේ. එයාගේ පුතේ තියෙන රිදී පාට ඉරක්. ඒ පැත්ත රිනයි. එහෙමයි අඳුරක. හරිද? ඔගොල්ලෝ බලන්න පුතේ පුළුවන් අය අරගෙන. ඊට පස්සේ මේ LED කියන්නේ ඩයෝඩ යා පුතේ. එහෙනම් එයා පත්තු වෙන්නේ ධනට ධන තියෙනවනම් විතරයි. අනේ දැන් මම ධනට ධන දැම්මා. කොහමද ධන හොයාගන්නේ? දිග පාද. හරිද? අනේ ඍණ පාදයට කෙටි මේ පත්තු වෙනවා. හැබැයි පැත්ත මාරු කරොත් පත්තු වෙන්නේ නැමේ. මොකද යා ඩයෝඩ එක අනිත් පැත්තට තිබ්බොත් ආයි මොකද පත්තු. හරි. මේට අමතරව තියෙන අපි ළඟ ප්‍රතිරෝධක. මොනවාද ප්‍රතිරෝධක තියෙන? ප්‍රතිරෝධක කියන්නේ පුතේ බාධක. හරිද? ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක තියෙනවා. ඊට පස්සේ ධාරාව වෙනස් කරන්න පුළුවන් ප්‍රතිරෝධක තියෙනවා. වෙළඳ පොලේ සාමාන්‍ය ප්‍රතිරෝධක තියෙනවා. ප්‍රතිරෝධක කියන්නේ රෙසිස්ටන්, බාධා, එළිය අඩු කරලා දෙන. මේගොල්ලෝ ධාරාව එක පැත්තකට ගමන් කරන්න උදව් කරන අය. එහෙනම් අපි මුලින්ම බලන්නේ කවුරු ගැනද පුතේ? ඩයෝඩ ගැන. දෙවනුව අපි කතා කරනවා ප්‍රතිරෝධක ගැන. කවුරු ගැනද? මේ පාඩමට අහන්න දෙන්න. මොනවද පුතේ? ප්‍රතිරෝධක ගැන. ප්‍රතිරෝධක ගැන. ඉලෙක්ට්‍රොනික පරිපථ සඳහා භාවිතාවන උපාංග වලට කියන පුතේ ඉලෙක්ට්‍රොනික උපාංග කිය. හරිද? ඉලෙක්ට්‍රොනික පරිපථ සඳහා භාවිතාවන උපාංග වලට කියන අපි ඉලෙක්ට්‍රොනික උපාංග කිය. එයාට දැන් ඩයෝඩේ පුතේ සංකේතය ලියන්න. ඩයෝඩේ ධාරාව එක් දිශාවකට පමණක් ධාරාව එපද ආව මන්නේ එක් දිශාවකට පමණක් ධාරාව ගමන් කරවීම. එක ධාරාවක් තිබ්බත් ඇතිවන ධාරාව එක් දිශාවකට පමණක් ගමන් කරවීම. අපි පුතේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක වලට නමක් කියන මොනා කියලාද? LED. සොරි, ආලෝක සංවේදී නෙමෙයි, ආලෝක විමෝචක ඩයෝඩ වලට කියන නම LED කිය.
निवादपते अंदाज रूपे रूपे अंदाधारी त्रिकोणीय इराय, त्रिकोणीय इराय मुझे इलांग देख लिया प्रतिरोधक परिपथेन गलने विद्युत धारा पालने क्रीम परिपथेन तुलिन गलने विद्युत धारा पालने क्रीम या गान को फिर පරිපථය තුළින් ගලන විද්‍යුත් ධාරාව පාලනය කිරීම කවුද ප්‍රතිරෝධක හරිද ඊළඟ කෙනාට කියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක මොනවද බුදේ මේක දික්තරම් ප්‍රති මේ මදි ආලෝක සංවේදී ප්‍රතිරෝධක මේකට කියන්න පුතේ LDR කඩේ ගන්න අපි LDR එකක් දෙනවා ඒක එළිය වැටෙනකොට එළිය මොකද වෙන්නේ අඩු වැඩි වෙන ආලෝක සංවේදී ප්‍රතිරෝධ අපි ළඟ
අරබද අපේමනං